Hi guys, කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් මම කලින් සයිප්‍රස් කියන වීඩියෝ දෙකක් කරා. ඉතින් ඒ වීඩියෝ දෙකේ නැති සයිප්‍රස් එන්න බලාපොරොත්තු වෙන අයට වැදගත්ම කරුණු සහ මෙහි ඉන්න අයටත් වැදගත් වෙන කරුණු ටිකක් මට ඇත්තටම අගයලා තිබ්බා. මම හිතුවා ඉතින් ඒ ගැන ආයෙ වීඩියෝ එකක් මම කරන්න ඕනේ කියලා. මොකද හුඟක් දෙනෙක් මගෙන් ඒ ගැන විස්තර අහලා තිබ්බා. ඉතින් ඔය නොදන්න කෙනෙක්ට දැනගන්න මම හිතුවා මේ ගැනත් කෙටියෙන් ඔයාලට උත්තර දෙන්න කෙටියෙන් සහ ඒ අදාළ පිළිතුරු අදාළ ප්‍රශ්නෙට නිසි උත්තරය ලබා දෙන්න. ඉතින් මම දන්න දේ මම කියන්නම්. හැබැයි මම නොදන්න දේවල් මම මෙතන මෙන්ෂන් කරලා කියන්නේ නැහැ. මොකද මම නොදන්න දේක් ඔයාලට එහෙම දෙන්න ඇත්තටම මට බෑ. බොරු කියන්නත් බෑ. ඉගෙන ඒ නිසා ඉතින් දන්න ටික මම කියන්නම්. ඉතින් තව ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් වීඩියෝ කැටින් ඔයාලා කමෙන්ට් කරන්න. හරි වැඩි කතාවක් නොකින් අපි යමු. මොනවද අද මම කතා කරන්න යන්නේ කියලා බලන්න. හරි මුලින්ම මම කතා කරන්නම්කෝ වීසා පර්මිට් එක ගැන. වීසා පර්මිට් එක කියන්නේ ටෙම්පරරි පර්මිට් එක ගැන. ඒ කියන්නේ ලංකාවෙන් ඔයාලා එන්න මෙහෙට එන්න ඔයාලට දෙන කොලේ ගැන. මම මෙතනින් ඔයාලට මේ කොලේ දාන්නම්. ඒ කියන්නේ ටෙම්පරරි වීසා පර්මිට් එක මම දාන්නම් රුපියක්. ඉතින් මෙන්න මේක ඔයාලා කොහොමද අඳුරගන්නේ ෆේක් එකක්ද නැත්නම් ඔරිජිනල් එකද එහෙම කියලා අඳුරගන්නේ කොහොමද කියලා මගේ හුඟ දෙනෙක් මැසේජ් දාලා අහලා තිබ්බා. ඉතින් මං හිතුවා මේක ඔයාලට ඇත්තටම එන්න ඇයිට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඒ නිසා මං හිතුවා මේක ඇත්තටම ඔරිජිනල්ද ෆේක්ද කියන එක ඔයාලට කියලා දෙන්න. ඉතින් මෙහෙමයි මම දැන් මෙතන ඩිස්ප්ලේ එකේ දාලා තියෙනවා ඔයාලට පේනවා ඇති. මෙන්න මේ MP නම්බර් කියන තැන හැම වෙලාවෙම තියෙන්න ඕන ඔයාගේ ටෙම්පරරි වීසා එක ඉෂු කරපු වර්ෂයේ අග. ඒ කියන්නේ 2021 නම් 2021 21 කියන එක තමයි අරගෙන තියෙන්නේ. 2020 නම් 20 කියන එක තමයි අරගෙන තියෙන්නේ. එතකොට හැම වෙලාවෙම B අකුරට පස්සේ එන්නේ ඔයාගේ වීසා එක ඉෂු කරපු වර්ෂයේ ඉලක්කම අග ඉලක්කම් දෙක තමයි එන්නේ හැම වෙලාවෙම. අනිවාර්යයෙන්ම කරෙක්ට් වීසා එක එහෙම එන්න ඕනේ. අනින්දේ තමයි ඔයාගේ එම්ප්ලෝයර්ගේ ඇඩ්‍රස් එක, එතකොට ෆෝන් නම්බර් එක දැන් ඔය මං කොටුව රවුම් කරලා තියෙන තැන කොටුව ඇතුලේ තියෙන්න ඕනේ. ඉතින් ඒ අනිවාර්යයි ඒක. ඒක අනිවාර්යෙන් බලන්න. ඒ වගේම ඔයාගේ නම බලන්න. ඔයාගේ එතකොට පාස්පෝර්ට් අංකය හරියද බලන්න. ජොබ් එක හරියද බලන්න. ඒ දේවල් අනිවාර්යෙන්ම බලන්න. ඒ වගේ මේ පර්මිට් එක මාස 3යි වලංගු. ඉතින් ඒ මාස 3 ගියාට පස්සේ මේක වලංගු වෙන්නේ නැහැ. මේ සේරම් බල්ලා ඔයාට හිතනොත් මේක හරි නෑ හිතට හරි නෑ කියලා, එතකොට ඔයාට පුළුවන් ලංකාවේ තියෙන කොන්සියුලර් කාර්යාලයට කෝල් එකක් දීලා ඔයාගේ වීසා එක හරි එකක්ද කියලා බලාගන්න. හරි මං හිතනවා දැන් ඔයාලට යම් කිසි දැනුමක් එන්නේ නැති කියලා ෆේක් හෝ ඔරිජිනල් වීසා එක අඳුරගන්න. ඉතින් ඔයාලට පුළුවන් කන්සියුලර් කාර්යාලයට කෝල් කරලා හරියටම මේක හරි එකක්ද කියලා කන්ෆර්ම් කරගන්න. ඉතින් එතකොට ඔයාට බය නැතුව මුදල් යොදවන්න පුළුවන්. ඒ ඇරෙන්න ඔයා කිසිම වෙලාවක මුදල් යොදවන්නේ එපා අනවශ්‍ය විදිහට කල්පනා කරන්නේ නැතුව. අයි කඩ සමහර අය අහලා තිබ්බා ඩ්‍රයිවිං ලයිසන් එක ගැන. ඉතින් මෙහි ඇහිලා ඉන්ටර්නැෂනල් ලයිසන් එකෙන් ඔයාලට වාහනයක් හදවන්න පුළුවන්ද? එතකොට මෙහි වෙනම ලයිසන් එකක් ගන්න ඕනේද? ඒ වගේ විස්තර අහලා තිබ්බා. ඉතින් මම හිතුවා මේ ගැනත් ඔයාලට කෙටියෙන් කියන්න. ඉතින් මෙහි ඇහිලා ඔයාලට වාහනයක් හදවන්න පුළුවන්, ඩ්‍රයිවිං කරන්න පුළුවන්, වාහන කියලා වාහනයක් ගන්න පුළුවන්. හැබැයි ඔයා ලංකාවේ ඉද්දී ඔයාගේ ලයිසන් එක ඉන්ටර්නැෂනල් ලයිසන් එකක් කරගෙන ආවට ඔයා මෙහෙදී මෙහි ලයිසන් එක ගන්න ඕනේ. ඉතින් ඉන්ටර්නැෂනල් එකෙන් වාහන ඩ්‍රයිව් කරන අය ඉන්නවා. නමුත් ඒක ලීගලි නැහැ. ලීගලි ඔයා මෙහි වාචික එක්සෑම් එකක් තියෙනවා. ඒ කියන්නේ වගේ ප්‍රශ්න අහනවා ඉංග්‍රීසි වලින්. ඉතින් ඔයාගේ එක්සෑම් එකෙන් පාස් වෙලා මෙහි ලයිසන් එක ගන්න ඕනේ. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමවේදය අනුව ඔයාට ලයිසන් එක ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ ප්‍රශ්නේ අහපු අයට උත්තරේ ඒක තමයි. ඉතින් අනිවාර්යෙන් මෙහි ලයිසන් එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්ටර්නැෂනල් එක අනිවාර්යෙන් හදාගෙන ඉන්න ඔකෙන් එද්දි. මොකක් අය බඩු මිල ගණන් අහලා තිබ්බා. ඉතින් ඇත්තටම බඩු මිල ගණන් වැඩි. මම ඒකට අනිවාර්යයෙන්ම සුපර් මාකට් බ්ලොග් එකක් අරගෙන එනවා ඉස්සරහට. ඉතින් ඒක ඔයාලට බැලුවම හිතා ගන්න පුළුවන් බඩු මිල කොහොම කොයි වගේ වෙනවද කියලා. මොකද මෙහි වතුර එක පවා ඔයා සල්ලි දීලා ගන්න ඕනේ. ඔයා ගෙදරක වැඩ කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ගෙදර තියෙනවා. නමුත් ඔයා ෆාම් එක ඒ වගේ පිට කම්පැනි එක වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම වතුර කඩෙන් මිල දී ගන්න වෙනවා. ඉතින් මෙහි වතුර අපිට ලංකාව වගේ නෑ. මෙහි වතුරත් අපි සල්ලි දීලා ගන්න ඕනේ. ඉතින් ඒ වගේ හැම බඩුවකම බඩු මිල ගණන් වැඩි. ඉතින් මම ඒක ඔයාලට අනිවාර්යයෙන්ම සුපර් මාකට් බ්ලොග් එකේදී අනිවාර්යෙන් අරන් එනවා ඉක්මනටම. ඒ වගේම ඔයාට මෙහි ඇවිත් ඔයාගේ සැලරි එක හෝ සල්ලි ලංකාවට යවන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් ඒ වගේ ක්‍රම දෙකක් තමයි කෑෂ් ලයින් මනි ට්‍රාන්ස්ෆර් හරි නැත්නම් මනි ට්‍රාන්ස්ෆර් හරි ඔයාලට යවන්න පුළුවන්. නැත්නම් ස්මාර්ට් පේ කියලා එකක් තියෙනවා. ඒකෙනුත් ඔයාලට යවන්න පුළුවන්. මෙන්න මේ වගේ කාඩ් එකක් තියෙනවා. මේ කාඩ් එක හදාගන්න පුළුවන්. ඔයාගේ පාස්පෝර්ට් එකේ කොපියක් දීලා ඒ අදාළ ෂොප් වලට ගිහිල්ලා. එහෙම නැත්නම් ඔයාට පෝස්ට් ඔෆිස් එකෙන් වුණත් කෙනෙක්ගේ නමට පාස්පෝර්ට් එක වෙන්නලා ඔයාට කෙනෙක්ගේ නමට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් මෙහි ඉඳන් ලංකාවට. ඉතින් ඔයාට සල්ලි ලංකාවට දාන්න ඕන නම් මෙන්න මේ කියන ක්‍රම
ආඩ ලංකාවට සල්ලි දාන්න පුළුවන් කම තියෙනවා. ඉතින් මං හිතනවා එන කෙනෙක්ට හෝ ඉන්න කෙනෙක්ටත් මේක අලුතෙන් ආපු කෙනෙක්ටත් වැදගත් වෙයි කියලා. ඒ නිසා මම මේකත් මේ වීඩියෝ එකේ දාන්න කියලා හිතුවේ ඒකයි. ලිවින් අවුට් ගැන අහලා තිබ්බා. ඉතින් මෙහෙමයි, ලිවින් අවුට් එකට ඔයාට යන්න පුළුවන් වට සල්ලි තියෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයා ඉන්න නවාතැන් පාසුකම් ගන්න තැනට සාමාන්‍ය ගයක් ගත්තා යුරෝ 150ක් වගේ මුදලක් යනවා. ඉතින් ලයිට් බිල්, වතුර බිල්, කරන්ට් බිල්, සෝරි කරන්ට් බිල් ලයිට් බිල් කියන්නේ එකක්, සෝරි මට ඒක වැරදුනා. ලයිට් බිල්, වතුර බිල් දෙකම ඔයා ගෙවන්න ඕනේ තැන් තියෙනවා, සමහර තැන් තියෙනවා ඒවා දෙන තැන් තියෙනවා, ඒවා මිල වැඩි. එතකොට ඔයා කෑම බීම වියදම ගන්න ඕනේ අඩුම තරමේ යුරෝ 100ක්වත් යනවා මාසෙකට වියදම. ඔයාට දල වශයෙන් අඩුම කෑම බීම ප්‍රමාණයක් ගත්තා. ඉතින් ඔයාලට තේරෙයි මම සුපර් මාකට් බ්ලොග් එක කරාට පස්සේ කොහොමද මෙහි ඇත්තටම බඩු මිල ගන්න කියලා. ඒ නිසා ලිවින් නෝට් එකට යනවා නම් ඔයා ලංකාවෙන් එන්නේ මෙහි ඇහිලා රිලීස් එක ගන්න මාසෙන් දෙකෙන් රිලීස් කරන් එළියට යන්න නම් ඔයා එන්න එපා එහෙම හිතාගෙන. ඒක කරන්න බැරි වැඩක්. මොකද ඔයාගේ සල්ලි නෑ, සල්ලි තියෙන්න ඕනේ මොන දේ කරන්නත්. හිතෙන් තරම් සුන්දර නෑ. අනිත් දේ තමයි ඔයාලට ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ මම දිහා බලලවත්, තව කෙනෙක් දිහා බලලවත් ඔයා තීරණය කරන්න එපා මෙහි ඇවිල්ලා සුන්දර ජීවිතයක් ගත කරන්න කියලා. මොකද මම ඉන්න සිටුේෂන් එක සහ මට තියෙන ප්‍රශ්න වෙනස්, ඔයාට තියෙන ප්‍රශ්න වෙනස්. ඉතින් ඒ නිසා ඔය අනිවාර්යයෙන්ම ඔයාට තියෙන ප්‍රශ්න ඒ දේවල් ගැන හිතලා, ඒ වගේම තමයි ඔයා එන තැන, ඔයා එන ජොබ් එක මොන වගේ වේද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ දේවල් එක්ක තමයි ඔයාගේ මෙහි ඇහිලා නිදහස සහ ඔයා භුක්ති විඳින ඒ ජීවිතය තීරණය වෙන්නේ. ඉතින් මගේ දිහා බලවත්, කවුරු දිහා බලවත්, වීඩියෝ එකක් බලවත් ඔයා තීරණය කරන්න එපා මෙහි ඇහිලා සැපවත් සහ සමහර විට මට වැඩිය හොඳ තැනක් හම්බ වෙන්න පුළුවන්. සමහර විට අනිත් කෙනාට වැඩිය හොඳ තැනක් හම්බ වෙන්න පුළුවන්. සමහර විට ඔයා හිතාගෙන ආපු විදිහ නෙමෙයි සම්පූර්ණම අනිත් පැත්ත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා ඔළුව හදාගෙන ඉන්න එපා සැප විඳින්න කියලා. මෙහි ඇහිලා එන ඕන ජොබ් එකක කට්ටක්, සෑහෙන කට්ටක් තියෙනවා. ඉතින් දුක් විඳින්න පුළුවන් නම් එන්න අනිවාර්යයෙන්ම. ඔයාට ගමනක් යන්නත් පුළුවන්. ඒ වගේම තමයි සල්ලි. මෙහි ඇහිලා ඔයා අනිවාර්යෙන් කරන්න ආපු වැඩේ අමතක කරොත් නම් ඉතින් ජීවිතේට වඩා සල්ලි තුරට ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක මතක තියාගන්න. කාගවත් දිහා බලලවත් එහෙම තීරණය කරන්න එපා. ඔයාට ඇත්තටම අවශ්‍යතාවයක් තියෙනවා නම් සහ ඔයා හොඳට හොයලා බලලා තැනකට එන්න. ඉතින් ඔය වෙන තැන කොහම වේද කියලා කියන්න බෑ කාටවත්. ඉතින් ඒක ඔයා තීරණය වෙන්නේ ඔයාගේ වාසනාව මත සහ ඒක ඉතින් එන තැන අනුව තමයි ඉතින් හැමදේම තීරණය වෙන්නේ. වාගේ නිදහසත් ඒ වගේ. මොකද හැම තැනම ඉරිදා නිවාඩු දෙන්නේ නැහැ. සමහර අයට ඉරිදා නිවාඩු තියෙනවා. සමහර අයට සෙන්සුරාද හවසම නිවාඩු තියෙනවා. ඉතින් ඔයාගේ හස්බන්ඩ් හෝ වයිෆ් හෝ කවුරු හරි ඉන්නවා නම් මෙහේ ඉතින් එයාලා හම්බ වෙන නිදහස දෙනවා සමහර තැන්වල. හැබැයි සමහර තැන්වල ඒ නිදහස නැහැ. මොකද ඉරිදා වැඩ කරන්න වෙනවා. ඉතින් ඒ දවල්ට ඔයා ඔළුව හදාගෙන එන්න අනිවාර්යයෙන්ම එනකොට. හරි, දැන් මම කියන්නම් ඔයාලට මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගැන. ඉතින් විශේෂයෙන්ම බස් ගැන කියන්නම්. මොකද හැමෝටම යන්න පුළුවන් දෙන්නේ බස් එක කියන්නේ. ඉතින් මෙහෙමයි, මෙහි බස් තියෙනවා වර්ග දෙකයි. එකක් ඇහිලා ඉන්ටර්සිටි. ඒ කියන්නේ හයිවේ දුවන බස්. එතකොට අනිත් එක ඇහිලා නෝමල් බස්. ඉතින් මෙන්න මේ වර්ග දෙක විතරයි ලංකාව වගේ විවිධ විවිධ වර්ගයේ බස් නැහැ. ඉතින් මේක ඇහිලා ඔයාලට මම මේ දැන් දාන රූපේ පේනවා ඇති. නිල් පාට බස් තමයි ගම මැද, ඒ කියන්නේ හයිවේ දුවන්නේ නැහැ මේවා. ළඟ ළඟ කිට්ටුව පාත ඒ වගේ තමයි දුවන්නේ. ඒ කියන්නේ විලේජ් එක මැදින් තමයි මේ බස් යන්නේ ගොඩක් දුරට. එතකොට මෙන්න මේ කොළපාඩ බස් තියෙනවානේ, මේවා තමයි ඉන්ටර්සිටි බස්. ඉතින් මේවා යන්නේ හයිවේ විතරයි. ඉතින් හයිවේ දුවන බස් තමයි මේ. ඉතින් ඕන තැනකට බස් තියෙනවා මෙහි. ඒ වගේම තමයි මෙන්න මේ ෆැම් ඇප් එක කියලා මෙන්න මෙතනින් මම දාන දැන් රූපේ පෙන්නනවා වගේ මෙන්න මේ ඇප් එක ඔයා ඉන්ස්ටෝල් කරගත්තොත් සයිප්‍රස් වල ඕන තැනකට බස් යන වෙලාවල් සහ බස් එක එන ටයිම් ටේබල් සහ ඔයා යන බස් එකේ ලොකේෂන් එක, ඔයා බස් එක නැගකට පස්සේ ලොකේෂන් දාගෙන යන්න, ඒ වගේ ඕන දෙයක් මෙන්න මේ ඇප් එක හරහා ඔයාට පුළුවන් කරන්න. ඉතින් ඔන්න ඔයා මෙහි ඉන්න කෙනෙක් නම් ඔයාලට මේක වැදගත් වෙයි සහ ඉන්න කෙනෙක් නොදන්න කෙනෙක් නම් එයාටත් මේ දේ වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා තමයි මම මේකත් කියන්නේ හිතුවේ. ඉතින් මේ දේ තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යන්නේ. ඒ වගේම තමයි ඔයාලට තියෙන පුළුවන් බස් කාඩ් එකක් ගන්න. මෝෂන් කියලා දැනට බස් කාඩ් තියෙනවා. එතකොට ස්ටුඩන්ට්ලට වෙන මෝෂන් එකේ බස් කාඩ් එකක් තියෙනවා. මම ඒ දෙකම දෙපැත්තෙන් දාන්නම්. මේ තියෙන්නේ නෝමල් බස් කාඩ් එක. එතකොට මේ පැත්තේ තියෙන්නේ ස්ටුඩන්ට්ලට යන්න ගන්න පුළුවන් බස් කාඩ් එක. ඉතින් මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ. මොකද බස් එකට සාමාන්‍යයෙන් අපිට යන්නේ කොහෙන් බැසත් එකම ගාන එක රූට් එකේ යන බස් එකේ. ඒ කියන්නේ අපි හිතමු දැන් ලර්ණකා ඉඳලා ලිමාසෝල් යනවා කියලා. එතකොට ලිමාසෝල් ඉඳලා ලර්ණකා බස් එකට දාලා තියෙන්නේ 2.50යි නං. යුරෝ 2.50ක් 3ක් අතර ඒ වගේ ගාණක් තමයි යන්නේ. ඉතින් 2.50යි නං අපි හිතමු දාලා වශයෙන් 2.50යි කියලා. 2.50යි නං 2.50 තමයි ඔයා කොහෙන් ගිහින් බැස්සත්. ඉතින් මේ යන රූට් එක අතර මගදී ඔයා කොහේ බැස්සත් 2.50යි. ඔයා ගිහලා ලිමාසෝල් වලින් බැස්සත් 2.50යි, ඊට මෙහෙන් බැස්සත් 2.50යි. ඔයා ගිහලා ඊළඟ හොල්ට් එකෙන් බැස්සත් 2.50ම තමයි. ඉතින් මෙහි බස් ගාස්තු එහෙමයි වෙන්නේ. අනික ඔයාට බය වෙන දෙයක් නැහැ. ටක් ගාල නැගලා ඉවර වෙලා ඩ්‍රයිවර් කෙනෙක් විතරයි ඉන්නේ. ඒ වගේම තමයි ඔයා හොරාට යන නම් ට්‍රයි කරන්න එපා. මොකද ඒක ඔයාට ලොකු තඩයක් ගන්න වෙනවා. ඉතින් මෙහි එහෙම නැහැ, ඩිස්ප්ලින් තියෙනවා. ඒ නිසා යුරෝ දෙක දීලා ඔයාට පුළුවන් බස් එකේ යන්න පොඩි ප්‍රමාණයක් පොඩි ගාණක් යන්නේ. ඉතින් ඒක දීලා ජෙනුවින් බස් එකේ ගිහින් එන්න පුළුවන් ඔයාලට. ඕන කෙනෙක්ට ඕන දිහාවකට බස් තියෙනවා සයිප්‍රස් එක. හරි, මං හිතනවා තව කියන්නනේ මැෂින් එකක් තියෙනවා. ඔයා බය වෙන්න එපා. බස් එකේ නැගපු ගමන් මැෂින් එකට සල්ලි දාන්න ඕනේ. එහෙම නොදන්න කෙනෙක් නම් ඔක හිමින් ඩ්‍රයිවර් අතට සල්ලි දෙන්න. එයා ඔයාට ටිකට් එක අරගෙන දෙයි. මොකද මෙහි ඩ්‍රයිවර් එහෙම බයින්නේ නැහැ. ඉතින් ඔයාලට ටිකට් එක ගන්න පුළුවන් සල්ලි දීලා. එහෙම නැත්නම් ඔයාලට බස් කාඩ් එක තියෙනවා නම් මැෂින් එකට ඇල්ලුවා බස් කාඩ් එක. ඊට පස්සේ ඔයාලට ගිහින් වාඩි වෙන්න තමයි තියෙන්නේ. ඊට එහා කිසිම දෙයක් කරන්න යන්නේ නැහැ. ඔයාලට කවුරුත් කරදර කරන්නේ නැහැ.
පහසුවෙන් නිදහසේ යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔහොම තමයි මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. ඒකට ඔයාලට ටැක්සි තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ ආයේ ටැක්සි තියෙනවා. ඉතින් ටැක්සි දුවන අය ඉන්නවා, මේ හයර් දුවන අය ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ කෙනෙක් පහු වෙලා කන්ටැක්ට් කරගන්න. ඉතින් කන්ටැක්ට් හරහා සයිප්‍රස් වල නිදහස ගැන කතා කරොත්, ඔයා මම ඇත්තටම දැක්ක මගේ අර චර්ච් එකට යන වීඩියෝ එකේ කෙනෙක් දාලා තිබ්බා, ඔහේ මරු නේද, ඔයා හොඳට ඉන්නවා නේද කියලා. එහෙම හිතන්න එපා. මොකද මං කරන වැඩ ගොඩක් අමාරුයි, මම කරන වැඩත්. ඉතින් මං හැබැයි මට ටයිම් එකක් හදා ගන්නවා සහ මං ඉන්න තැන හොඳ නිසා මට එළියට යන්න පුළුවන් නිදහස තියෙනවා. ඉතින් ඔයාට හම්බ වෙන තැන කොයි වගේ වේද දන්නේ නැහැ. ඉතින් ගොඩාක් ඉන්නවා මේ සිතපාකේ කියලා තියෙනවා නිකෝසියා වල. ඉතින් ඒකට යනවා. එතකොට ලංකාවකට තියෙනවා ඒ වෙන් කැම්බීම කරනවා. ඉතින් ඔයාට නිදහස තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා ඉරිදට එළියට යන්න, ගිහිල්ලා ඔයාගේ සතුට නිදහස ඉඳලා එන්න, කාබරේට වෙලා ඉන්න එපා. හැබැයි ඒ වගේම තමයි තියාගන්න, ඔයාට සමහර විට මේ දේවල් කරන්න බැරි වෙන්න පුළුවන් එන තැන. ඉතින් අනිත් දේ තමයි ඔයාලට එහෙම මෙයාලට හිරිහැර කරන්න බෑ. ඒවට නීති මේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒවට නම් කිසිම බය වෙන්න එපා කිසිම දෙයකට. මොකද මේ ඉමිග්‍රේෂන් එකක් තියෙනවා, සහ ඔයාට ඕන වෙලාවක පොලිසියට කතා කරන්න පුළුවන්. හැබැයි මේමය අනවශ්‍ය දේවල් වලට නෙමෙයි, අසාධාරණ හේතුවකට ඔයාට පුළුවන් එතනින් අයින් වෙලා වෙන තැනකට යන්න, ජොබ් එකට. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ, මේ නීති හැම කෙනාටම එකයි. ඉතින් ඒ දේවල් ගැන බය වෙන්න දෙයක් නැහැ. මේ ටික තමයි මට ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. තව අතන වීඩියෝ එක දිග වෙනවා. තව මොනව හරි තියෙනවා නම් ඔයාලා යටින් කමෙන්ට් කරන්න. එතකොට මම ඒවට උත්තර දෙන්නම්, සහ තව වැඩිදුර විස්තර හොයාගන්න පුළුවන් නම් මම ඒවා අනිවාර්යයෙන්ම දානවා. ඒ වගේම තමයි ස්ටුඩන්ට් විසා ගැන අහලා තිබ්බ ගොඩක් අය. මෙහිමයි, මෙහි ඇත්තටම ඇකඩමි, යුනිවර්සිටි, කොලේජ් මෙන්න මේ තුනට ස්ටුඩන්ට් විසා එන්න පුළුවන්. ඉතින් ඇකඩමි යුනිවර්සිටි කියන්නේ ටිකක් ඉතින් වැඩි, කොලේජ් එකකට වගේ එන්න පුළුවන් නම් ආට හොඳයි. හැබැයි මෙන්න මේකත් මට තියාගන්න, ඔය ස්ටුඩන්ට් විසා හැල්ලා වර්ක් කරන්න හිතාගෙන ඉන්නවා නම්, සල්ලි හම්බ කරන්න ඉන්න හිතාගෙන ඉන්නවා නම් ඒක කොහෙත්ම කරන්න එපා. කරන්න බෑ. ඔයාට ස්ටුඩන්ට් විසා එනවා කියන්නේ ලොකු වියදමක්. මොකද ඔයා කොලේජ් එකට 4000 යුරෝ 4500ක් අනේ වගේ මුදලක් ගෙවන්න ඕනේ පළවෙනි වසරේම ඔයා ඇතුළත් වෙනකොට. අනිත් දේ තමයි අනිවාර්යෙන් ඒ ලෙවල් වලට C3ක්වත් ඕන ඔයාට මේ ස්ටුඩන්ට් විසා එන්න. ඉතින් ඒකත් මතක තියාගන්න. දැන් කට්ටිය එන්න එපා මට කියන්න, මෙහෙම ආවා මෙහෙම ආවා කියලා. මම දන්න දේ මේ කියන්නේ. අනිත් අය සමහර විට එන්න පුළුවන් ක්‍රම ඇති, ඒව මම දන්නේ නැහැ. දන්න ටික තමයි හැමෝම ස්ටුඩන්ට් විසා ගැන අහපු නිසා තමයි මම මේ ටිකවත් කියන්න හිතුවේ. ඉතින් එන්න ඕනේ 4500 5000 අතර ප්‍රමාණයක් ඔයා ඇකඩමික රීම නැත්නම් යුනිවර්සිටි කොලේජ් එකට ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ අවුරුද්ද ඉඳලා ඔයා වාර්ෂිකව ගෙවන්න ඕනේ ඔයාගේ කොලේජ් ෆීස් එක. ඒකෙන් භාගයක් සමහර ඒවා ගෙවන්න තියෙන්නේ. ඉතින් 2500ක් ඒ වගේ ප්‍රමාණයක් ගෙවන්න ඕනේ. එතකොට ඔයා වර්ක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ස්ටඩි කරන ලෙක්චර්ස් තියෙන වෙලාවල් වලට පස්ස තමයි ඔයා වර්ක් කරන්න ඕනේ. මොකද ඔයාලට හැම වෙලේම යන්න බෑ, ඔයා ඇබ්සෙන්ට් වෙන්න බෑ. මොකද ඔයා ස්ටඩිස් ටිකක් කරගන්න ඕනේ. එහෙම නැතුනොත් ඔයාලා ලංකාවට යන්න තමයි වෙන්නේ. ඒ නිසා ඉතින් ඔයා වර්ක් කරලා ජොබ් එක විදිහට ස්ටුඩන්ට් විසාවේ ජොබ් එකක් විදිහට කරන්න මෙහි සල්ලි හම්බ කරන්න හිතාගෙන ඉන්නවා නම් එන්න එපා. ඒක බොරු වෙලා ඊට වඩා හොඳ ලංකාවෙ ඉන්නවා. ඒ නිසා වර්කින් වීසා එකට එන්න, එහෙම එන්න ඉන්නවා නම් ඉගෙන ගන්නම එන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම එන්න. හැබැයි මෙහෙමයි මම කියන්නේ, හොඳ ඇත්තටම හොඳ රටකට ඇප්ලයි කරන්න කියලා මම කියනවා. ඉතින් ඔයාලට ඒ කියන්නේ මෙහෙමයි, සයිප්‍රස් හොඳයි. හැබැයි ඔයාලට පුළුවන් නම් ඉතින් ඔයාලා ට්‍රයි කරන්න තව වෙනත් රටවල් වලටත්. ඉතින් එහෙම බැරි වුණොත් මේ වගේ රටකට එන්න ප්‍රශ්නයක් නැහැ. හොඳයි, ඉගෙන ගන්න ඉන්න කෙනෙක්ට හොඳයි, වරදක් නැහැ. හැබැයි වියදම වැඩි, ඒකත් කියන්න ඕනේ. වියදම වැඩි. හරි, මං හිතනවා ඔයාලා අහපු ගොඩක් ප්‍රශ්න වලට මේ වීඩියෝ එකෙන් ඔයාලට උත්තර ලැබුණා කියලා. ඉතින් මගේ අනිත් වීඩියෝ දෙකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. ඉතින් ඒකේ ගිහින් බලන්න. මොකද මම එකකට එකක් වෙනස් ප්‍රශ්න වලට තමයි මේ වීඩියෝස් තුනේ උත්තර දුන්නේ. ඉතින් මං ඒ වීඩියෝ දෙකේ ලින්ක් දෙකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අනිවාර්යෙන්. ඔයාලා බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් ගිහිල්ලා බලන්න පුළුවන් ඒක. හරි, එහෙනම් මම ගිහින් එනවා. තව ප්‍රශ්න මොනවද තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් ලිස්ට් එකේ දාන්න. මම අනිවාර්යෙන් ඒවටත් උත්තර දෙන්නම්. දන්න දෙයක් නම් මොදන් දේවල් වලට මම ඇත්තටම දන්නේ නැහැ කියලා කියනවා. මොකද මමත් මෙහි ඇහිලා මම මෙහි කිසිම දෙයක් ලොකුවටම දන්න කෙනෙක් නෙමෙයි. මොකද ඕනම කෙනෙක් ඇත්තටම මෙහි අපි වැඩ කරන්න ඇහිලත් ගොඩ කාලයක් වුණා. සමහර දේවල් ඇත්තටම දන්නේ නැහැ. සමහර දන්න දේවල් තියෙනවා. ඒ දේවල් ඔයාලට කියනවා. ඉතින් හැමදේම දන්නේ නැහැනේ. හරි, එහෙනම් අදට ගිහින් එන්නම්. ඇති ඇති කියුවා. හරි, එහෙනම් පරිස්සම සතරෙන් ඉන්න තමයි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න, මගේ channel එක subscribe කරලා යන්න තමතක් කරන්න එපා. ඒ වගේම තමයි bell button එක click කරන්න අනිවාර්යෙන්. නැත්නම් මගේ video එක දාපු ගමන් ඔයාලට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. Hi everyone, bye.